රඟපාන තියෙන ආසාවට. ඒත් මට චාන්ස් එකක් ලැබුණ නැහැ. ඒක වෙනස් වෙන ටර්නින් පොයින්ට් එක තමයි මහ පොළොව කියන්නේ. මම නොහිතන ප්‍රේක්ෂක කොට්ටාශයක් මට මේ ෆිල්ම් එකෙන් හැදුනා. මම බැනුම් අහලක් තියෙනවා කියන දේ හරියට කරන්න නැහැ කියලා. ඉතාමත් ආසන්න කාලයකින් තමයි මම සිනමාවට පිවිසෙන්නේ. කලින් විවාහ වෙලා හිටියේ මේ ශේෂ්ත්‍රයට ටිකක් සමීප කෙනෙක් එක්ක. ඵලයන් දෙපාරක් හිතන්න එපා ඵලයන් කිව්වා. ඒ ඇඳුම් ටික ගලවල මම කතා වුණාර ලිප්ස් එකක් සම්බන්ධ. ඔව්. කාන්තාවට සමතන දෙන්න ඕනේ කියන මතේ මම නැහැ. හැබැයි ඒක මම එළියට දෙන්න, ඒ කියන්නේ මම දන්නවා ඒක මට ගොඩක් දුරයි කියලා. ඌටි එක ඒ නිර්වත් දර්ශනය මේකට කලාත්මකව ගැළපෙනවා කියලා මම විශ්වාස කළා. වැඩවලට සම්බන්ධ කරගන්නකොට විවිධ යෝජනා කරලා තියෙනවා. පෞද්ගලිකව මටත් එහෙම යෝජනා ඇවිල්ලා තියෙනවා. මේ තරින්දි මම මෙහෙම මේ විලා එකක් මං දාන්නම්. උදාහරණ අපේ රටේ එහෙම නළුවෙක් ඉන්නවා දැහිම. පොඩි පොඩි විහිළු කරනවා. ඉතින් මගේ අර දර්ශනෙට ඕන කෙනෙක්ට අඹන්න පුළුවන් විදිහේ මැටිගුලියක් කියලා විශ්වාස කරනවා මම. දැනට එහෙම නැහැ. අපේ මිරාට් YouTube channel එකට අද රෙඩ් කොම්බ්‍රේඩ් ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නවා ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනිය තරින්දි ෆර්නැන්ඩෝ. අයිබෝවන් වාට. අයිබෝවන්. බොහොම ස්තුතියි ඔයා ඔය ආසනයට ආවට. මට ඉතින් කලින් කියන්න බැරුණා ඔතන ඉඳගන්න එපා කියලා. හැබැයි ඔයා ඉඳගත්තා. අපි ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. තරින්දි කොහොමද මේ දවස්වල හරි කාර්ය බහුලයිද කොහොමද? මේ දවස්වල අක්කේ ටිකක් කාර්ය බහුලයි. ඉස්සලම අක්කටත් ස්තුතිවන්ත වෙනවා මාව මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නුවට. මොකද මම ගොඩාක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක නොබැලුවට දැන් මම මේ ළඟකදී ඉඳලා ෆිල්ම් එකත් රිලීස් වෙච්ච අලුතින් ඉඳලා මම මිරාජ් ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් ගොඩක් මටත් ගොඩක් ආඩම්බරයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට ඔබතුමියත් එක්ක මෙහෙම සම්බන්ධ වෙන්න chance එකක් හම් වෙච්ච එකට. මේ දවස්වල අක්කේ මගේ බාරගත ටෙලිනාට්‍ය කීපයක් තියෙනවා දැන් දැනටත් විකාශනය වෙන. ඉතින් ඒවට රූගත කිරීම සිද්ධ වෙනවා. ඊට අමතරව දැන් මයි රෙඩ් කොම්බ්‍රේඩ් එක රිලීස් වෙනවා 17 ප්‍රීමියර් එක තිබුණා මේ 3 වෙනිදා. ඉතින් ඒකේ ප්‍රතිචාරවල උණුහුමත් එක්ක කාලය ගත කරනවා. කොහොමද දැන් ඔයාට දැන් මමත් මේ ෆිල්ම් එක බැලුවා එදා මට හම්බුණා. කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාරය? කියන්නේ දැන් ඔයාට ටෙලිවිෂන් ටෙලිවිෂන් එකෙන් එන රංගන ශිල්පිනියක් නේ. එතකොට ඔයා ඒකේ මං දන්න තරමට ඔයා චිත්‍රපට දෙක තව රඟපාලා තියෙනවා. ලුදේකාන්තගේ සුරංගගේ. ඔව්. එතකොට ඒකයි මේ ලැබෙන ප්‍රතිචාරය. අපි හිතමු ඒ චිත්‍රපට වල ලැබිච්ච ප්‍රතිචාර සහ මේකට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද? අක්කේ ඇත්තටම මට ටෙලිනා මට ඉස්සෙල්ලම මගේ හීන තිබුණේ රංගන ශේත්‍රයට පිවිසෙන්න. ඉතින් ඒතකොට ඒ හීනේ හැබෑ වුණා. ඊට පස්සේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණා. එතනින් එහාට මගේ හීනේ තවත් එහාට ගියා. සිනමාවට සම්බන්ධ වෙන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් ඒ හීනේත් හැබෑ වුණා සුරංග අල්විස් මහත්මයාගේ ද ගේම් චිත්‍රපටයේ සහ උදේකාන්ත වනසූරි මහත්මයාගේ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් චිත්‍රපටයෙන්. ඉතින් එතනිනුත් එහාට මගේ හීනේ තිබුණේ මං කොහොමද මේ ස්ටෙප් එකත් පහු කරලා මට අභියෝගාත්මක සමාජයට ආදර්ශයක් වෙන්න පුළුවන් මිනිස්සුන්ට මතක හිටින සහ මගේ රංගන පරාසය ගොඩක් දුරට විහිදලා යන චරිතයක් කවද්ද මට එන්නේ කීකේ මම මග බලාගෙන හිටියේ. ඉතින් මයි රෙඩ් කොම්බ්‍රේඩ් මට ලැබුණා සුදත් මහදිවිල්ව මහත්මයාගේ ආරාධනාවෙන්. ඉතින් ඒකේ ප්‍රතිචාර ඇත්තටම හොඳයි. විශේෂයෙන්ම මගේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රේක්ෂක පිරිසට එහා ගිය ප්‍රොෆෙෂනල්ස්ලා එතකොට මට ඩේලි මට හම්බ වෙන මිනිස්සුන්ට එහා ගිය අර අපිට හැම වෙලේම අපි නොදකින මිනිස්සු ඉන්නවනේ. ඉතින් අර ඒ වගේ ශාස්ත්‍රයේ ඇති දවැන්ත ප්‍රේක්ෂක පිරිසක් ඒ කියන්නේ සීනියර්ස් ලගෙන් ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ චිත්‍රපටිය දැකලා තියෙන්නේ නේද? ඔව් ඇත්තටම. ඉතින් ඒගොල්ලොන්ගෙන් අර මම නොහිතන ප්‍රේක්ෂක කොට්ටාශයක් මට මේ ෆිල්ම් එකෙන් හැදුනා. ඉතින් ඒකට ගොඩක් සතුටුයි සහ මේ මට ඒ කියන්නේ මම මේ මමමද මටද මේ ප්‍රතිචාර හම්බ වෙන්නේ එහෙම කියලා මට හිතන අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඔව් දැන් අපි කතාවට එකතු වෙමු. දැන් දැන් තමයි ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඒ කතා කරේ සාමාන්‍ය දේවල් කියන්නේ අපිට මේක ප්‍රවේශයක් ගන්න ඕනේ සහ දැන් ඔයා අමාරු දානවා නෙවෙයි. අමාරු දාන ප්‍රශ්න නෑ මගේ ළඟ. මම ඔයාව කියෙව්වා මේ පොත ඇතුළෙත් ඔයා ගැන ඔයා මේකට දීලා තියෙන ඉන්ටර්විව්ස් දැක්ක මම සහ මම ඔයාව මෙතන එන්න කලින් මම ඔයා ගැන දැනගන්න ඕනේ දන්නවා. නමුත් අර ඔයා මේ සම්බන්ධයෙන් මොනවද කතා කරලා තියෙන්නේ කියලා පොඩි අපි රිසර්ච් එකක් කරනකොට ඒක ඇතුලේ මම දැක්කා තියෙනවා මේකෙත් තිබුණා
ඔයාට ජීවිතේ අරමුණු තිබුණා පාසල් යන කාලේ ඉඳලා ඔයාට නර්තන ගුරුවරියක් වෙන්න නර්තනය පිළිබඳව වගේ ආශාවක් තිබුණා. ඊට පස්සෙ මේ අපේ ශ්‍රී මල්ලංගෙන් නර්තනය හැදෑරුවා. ඊට පස්සෙ ඔයා පවුලේ මේ දෙවලුත් එක්ක ඔයා accounts මොනවාද commerce subjects කරා ඒ level වලට. ඊට පස්සෙ ඔයා බැංකු ශාස්ත්‍රයට ආවා. ඒකට ඔයාගේ අරමුණු එකින් එකට එක එක කාලවකවානු වලින් වයසින් වයසට වෙනස් වෙනවා. එතකොට ඔයාගේ ওই පළවෙනි දැන් ඔයා කිව්වනේ ඒ කාලේ ඉඳලා ඔයාට ආසාවක් තිබුණා කියලා ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ඔයා අම්මා මොන හරි කිව්ව කතාවකුත් කිව්වා. ඒ කියන්නේ මම ඒ ටෙලිවිෂන් එකේ දැක්කා. ඒ කියන්නේ අම්මා ඔයා රංගපාලා ඔයා සම්මානයක් ගන්නවා කිව්වහම එතකොට අම්මා කිව්වලු ඔයා ඉස්සලා රංගපාන්න යන්න කියලා. මම කියන්නේ අනේ අරමුණ හැදුනේ කොයි කාලේද? ඇත්තටම අක්කේ මම දැන් ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි චූටි කාලේ තිබ්බ අරමුණු අපිට අපි පරිණත තත්වයට පත් වෙනවත් එක්ක මේවා වෙනස් වෙනවනේ. ඉතින් මට චූටිම කාලේ තිබ්බ ටීචර් කෙනෙක් වෙනවා කියලා. මොන ටීචර් කෙනෙක්ද දන්නේ අර ආසාවට කියන ටීචර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් එතනින් එහාට මම ඕ ලෙවල් වලට කරේ ඕ ලෙවල් වලට කලින් අර සබ්ජෙක්ට්ස් තෝරගන්න තියෙනවනේ. එතකොට මම ඩාන්සින් තෝරගත්තේ. ඉතින් මට නර්තන හැකියාව උපතින් ඉඳලම තියෙනවා. ඉතින් මම උඩරට නර්තනය තමයි හැදෑරුවේ. ඒ කාලේ තිබ්බ ඊට පස්සේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා කියලා. ඊට පස්සේ මගේ අක්කව තමයි මම ෆලෝ කරන්නේ. එයා බැංක කෙනෙක්. එයා කොමර්ස් කරලා යුනිවර්සිටි ගිහිල්ලා එයා ඒ පැත්තෙන් ඉස්සරහට ගියපු කෙනෙක්. ඉතින් මම අක්කව ෆලෝ කරන නිසා මම හිතුවා මම බැංක කෙනෙක් වෙනවා. මම කොමර්ස් තෝරගන්නවා කියලා. අක්කිට පුෂ්කරා මාව කොමර්ස් තෝරගන්න කියලා. ඉතින් 11 ශ්‍රේණියේදී මම වාණිජ විෂය හැදෑරුවා. ඉතින් ඊට පස්සේ මට ටිකක් ඔළුවට ආවා මේ වාණිජ විෂය තෝරනකොට මේ අපි අර බිස්නස් ගැනනේ කතා වෙන්නේ. අපි ප්‍රොෆිට් ඕනේ, අපි ඕන කෙනෙක් කියන්නේ. මම මගේ ලයිෆ් එකේ ඕන වෙන්න, ඒ කියන්නේ මගේ බොස් මම වෙන්න අරමුණක් ආවා. හැබැයි ওই අරමුණ ඔක්කොම ඇතුලේ අර සැඟවුණු කලාකාරිනියක් හිටියා. ඒ කියන්නේ මම කොමර්ස් කරාට මම ඩාන්සින් ෂෝස් වලට යනවා, ඩාන්සින් ගෲප් එකෙත් ඉන්නවා, ඉස්කෝලේ දහම් පාසලේ ඩාන්සින් ෂෝස් වලට ඉන්නවා. ඉතින් අර ඒක එලියට ආවේ නෑ දහම් පාසලේ. අපි අර මං කැතලික්නේ මම. ඉතින් අපේ පාස්කු නාට්‍ය තියෙනවා, ඒකේ ප්‍රධාන චරිත වලට මම දායක වෙලා තියෙනවා. ඉතින් අර හීනයක් තිබුණා ආසයි ටීවී එකේ තෙලි නාට්‍යයක් ඇතුලේ මං දකින්න. හැබැයි ඒක මම එළියට දෙන්න, ඒ කියන්නේ මම දන්නවා ඒක මට ගොඩක් දුරයි කියලා. මම හිටපු ගම්පලාතත් එක්ක සහ මට එහෙම කන්ටැක්ට්ස් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක මම කාටවත් කිව්වෙත් නැහැ. හැබැයි ආසයි ඉතින් ටීවී එක බලනකොට මමත් මෙතන හිටියානම් කියලා. ඔය අරමුණ එන්න ගත්තේ මම ඊට පස්සේ 12 ශ්‍රේණියේ මගේ උසස් පෙළ හදාරලා මම එනවා කොළඹට. මගේ අක්කත් එක්ක මගේ පවුලම එනවා කොළඹට. ඊට පස්සේ මම බැංක් එකේ වැඩ කරනකොට මගේ අක්කා කලින් විවාහ වෙලා හිටියේ මේ ශේස්ත්‍රයට ටිකක් සමීප කෙනෙක් එක්ක. ඉතින් අපේ ගෙදරට ගොඩක් ආටිස්ලා යනවා එනවා. ඒකත් එක්ක මගේ ආසාව තවත් වැඩි වුණා. ඉතින් බැංකුවේ ඉන්නකොටම මම සමහරක් වෙලාවල් වලට මේ සයිඩ් පොඩි පාර්ට් ටයිම් ජොබ්ස් විදිහට ඔය මොඩලින් බැංක් එකකට ජොයින් වෙලා හිටියා. ඉතින් එතනදිත් අර මම එක්ස්පෙක්ට් කරපු දේ මට ලැබුණේ නැහැ. ඉතින් එතනදී ගොඩක් අෂරින් අර ඒ වගේ පොඩි පොඩි ජොබ්ස් තමයි දෙන්නේ පේමන්ට් එකකට. ඉතින් ඒව පවා මම කරා මේ රඟපාන තියෙන ආසාවට. ඒත් මට chance එකක් ලැබුණේ නැහැ. ඉතින් අපේ අම්මා ඔය හැම දෙයකදීම මගේ පස්සෙන් හිටියා. ඒ කියන්නේ මම මොඩල් බැංක් එකකට ජොයින් වෙනවා අක්කා දන්නේ නැහැ. අක්කා කීරොත් මට යන්න දෙන්නේ. ඉතින් අම්ම පිටිපස්සෙන් හිටියේ හරි කොහොම හරි ගිහිල්ලා පාත් එකක් හදාගනින්නේ කියලා එයා හිටියා. කොහොම හරි යා නැති වුණාට පස්සේ මම මගේ තිබ්බ මානසික පීඩනයයි ගෙදර තිබ්බ තත්ත්වෙත් එක්ක මට පවුලෙම තීරණයක් විදිහට මං මගේ බැංකින් ජොබ් එකෙන් අයින් වෙලා මම ගෙදර හිටියා. හැබැයි මං දන්නවා ඇගේ ආශිර්වාදය මට තියෙන නිසා මට මගේ අර එතෙක් කල මගේ ඇතුළ තිබිච්ච දේ එකපාරට හැබෑ වුණා. ඒ කියන්නේ ඒක නිකන් gift එකක් වගේ. ඔව් ඒක කොතනින්ද ඔයාගේ ආරම්භය කොතනින්ද පටන් ගත්තේ? ඔව් ඊට පස්සේ මම ඩාන්ස් රිමාලය ගාවට ජොයින් වුණා ඩාන්සින් කරන්න. ඉතින් එතනදී තමයි මාව චරිත් අබේසිංහ මහත්මයා දැකලා ඔහුගේ ධනුෂ්ක රේමන් මහත්මයාගේ ප්‍රථම සිනමා නිර්මාණය තිරපිටපත කරේ චරිත් අබේසිංහ අයියා මාව ඒ සිනමා නිර්මාණයට තෝරගත්තා. ඒක තමයි මට අරමුණ ආවේ. ඒක තමයි රිලීස් වුණේ නෑ. ඊට පස්සේ එතන තමයි වගේ ආරම්භය. ආරම්භය. හරි. ඊට පස්සේ එහෙම එනකොට ඔයා ටෙලිවිෂන් එකේ ඉතයික්මනින් ඔයා අර අපි බලාපොරොත්තු වෙනවනේ දක්ෂ කියලා කියන කැලලක් අපි ආටිස්ලා හැටියට අපිට ඕනේ කවදා හරි හොඳම චරිත කරන්න හොඳ දක්ෂ ඇක්ට්‍රස් කෙනෙක් හැටියට අපිව පිළිගන්නවා. කොහොමද ඔයා එතෙන් එනකන් වර්ධනය වුනේ?
ඇත්තරමක්ගේ මගේ පළවෙනි ටෙලිනාට්‍ය පැහැසරා නිල්වලා ආයතනින් කරේ සඳුන් රාජකරුණ මහත්මයා. ඉතින් ඒ වෙනකොට මම රංගනය ගැන කිසිම දෙයක් ඉගෙනගෙන තිබුණේ නැහැ. බෝන් ටැලන්ට් එක තමයි තිබුණේ. රංගනය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම ඒකේ බැලුවා, මොකද මාත් එක්ක හිටියා මේ ප්‍රවීණ රංගන ශිල්පීන් ගණනාවක්, රම්‍යා වණිගසේකර මහත්මිය, මාදිනී මල්වත්ත, හෂිනිකා කරලියද්ද, ඒ වගේම අපේ දැන් ශේස්ත්‍රී ඉන්නවා, මහේෂි මදුශංකර්, බෝල්ගා කල්පනී, විශ්ව කොඩිකාර, ඒ වගේ. ඉතින් ඒගොල්ලොන්ගෙන් ඒගොල්ලෝ රඟපාන විදිහ මම බලන් හිටියා. සමහර වෙලාවට මේ මම බැනුම් අහලත් තියෙනවා කියන දේ හරියට කරන්නේ නැහැ කියලා. සහ ස්ට්‍රෙස් එක, අර කැමරාවක් ඉස්සරහ මුල් වතාවට සාමාන්‍ය මිනිස්සෙක් ආපුවම තියෙන ස්ට්‍රෙස් එක, ඒ වගේ මට තිබ්බා. හැබැයි මම කරේ, මම ශේස්ත්‍රය මගේ රංගන වැඩමුළුව කරගත්තා. මොකද මට ඒ වෙලාවේ ඒ ටයිම් එකේ හැටියට රංගන පාසලකට යන්න මට ටයිම් එකක් තිබුණ නැහැ. මොකද පහසරා රෙලනාටි රෝගත කිරීම කරපු නිසා. ඉතින් මම මගේ වර්ක්ෂොප් එක, මම ඒ කරපු වැඩම මම යොදාගත්තා ඉගෙන ගන්න. ඉතින් පහසරා රෙලනාටි, හැබැයි පහසරා රෙලනාටියේ මුල් ටිකේ මම ස්ට්‍රෙස් වුණාට, පොඩක් අර කන්ෆියුස් වුණාට, එතනින් එහාට මම හිතනවා මම වැඩේ අල්ලගත්තා කියලා. ඊට පස්සේ ඒ අතරතුරම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වර්ක්ෂොප් එකකට මම ජොයින් වුණා. ඉතින් එතනදී පිරිසක් මැද්දේ අර සබකෝලය කියන දේ නැති කරගන්නේ කොහොමද, සහ රිලැක්සේෂන්, එතකොට බ්‍රීදින්, ඒ දේවල් ගොඩාක් මම ඉගෙන ගත්තා ඔහුගෙන්. එතනින් එහාට මම අර ටෙක්නික් එක ඉගෙන ගත්තා, මොකද්ද කරන්න ඕනේ, මම තව ඉස්සරහට යන්න, මම තව දැන් පහසරායකේ කැරක්ටර් එකෙන් මිදිලා මම තව කැරක්ටර් එකකට යන්න, මම මොකද්ද කරන්න ඕනේ, මට අලුතෙන් එකතු වෙන්න ඕනේ මොනවද කියලා මම කැරක්ටර් එකෙන් කැරක්ටර් එකට මම ස්ටඩි කරා. ඉතින් එහෙම තමයි වර්ධනය වුණේ. ඔව්, ඒ හැදෑරීමට දැන් අපිට ඇත්තටම කිව්වොත් හරි හමක් විදිහට අපිට ඇක්ටිං ස්කූල් කියලා එකක් නැහැනේ. ඒ හැදෑරීම ඇතුලේ ඔයා මොනවද කරේ? කියන්නේ චිත්‍රපටි බැලුවද, තව තව ටෙලිනාට්‍ය බැලුවද? මං කියන්නේ ලංකාවේ එළියේ ඒවත් මේ දූපතෙන් එළියේ මොන හරි ස්ටඩි එකක හිටියද? අක්කේ ඇත්තටම ෆීල්ඩ් එකට ආවට පස්සේ චිත්‍රපට බලන්න ගොඩක් වෙලාවට මට චිත්‍රපටි බලුන්නේ නැහැ. හැබැයි මම බැංකින් කරන කාලේ මම ගොඩක් චිත්‍රපටි බලුවා. ඒ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසාවට නෙවෙයි බැලුවේ, අර බැංක එකේ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න ඕනාවට. ඉතින් මට ඒ ෆිල්ම්ස් උදව්වක් වුණා ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. මම ගොඩක් වෙලාවට අක්කා මේ කියන්නේ කැරක්ටර්ස් අපි දැන් අපි ඉන්නකොට අපිට කැරක්ටර්ස් හම්බෙනවනේ. ඉතින් ඒගොල්ලෝ දිහා බලන් ඉන්නවා, සහ මට ෆිල්ම් සමහරක් වෙලාවට බලන්න ටයිම් නැති වුණත් මම පොඩ්ඩක් අපි සෝෂල් මීඩියා වල පොඩ්ඩක් එහාට මෙහාට යනකොට ඒවල ෂෙයා වෙන පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ඒක නිකන්ම බලලා මම ස්ක්‍රෝල් කරන්නේ නැහැ. ඒකේ ඉන්න කැරක්ටර්ස් මම හරියට බලනවා. ඒගොල්ලොන්ගේ කියන්නේ ඒගොල්ලොන්ගේ අර මූවමන්ට්ස් ඒව මම හරියට බලනවා. ඒ වගේම පොත් කියවනවා නම් ටිකක් අඩුයි. ගොඩක්ම මමම තමයි ස්ක්‍රිප්ට් එකක් හම්බුනහම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කලින් කරපු චරිතෙන් මේ චරිතේ කොහොමද මම වෙනස් වෙන්න ඕනේ, ඒ කියන්නේ ඇස්පිල්ලමක් ගැහුවත් පහසරායකේ උපමාලි කොහොමද ඇස්පිල්ලම ගහලා එයා කොහොමද රියැක්ට් කරන්නේ, දැන් ඉන්න චරිතේ කොහොමද කරන්නේ කියලා මම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මම වෙනස්කම් හදා ගන්නවා. ඉතින් අර ෆිල්ම්ස් බලනවට වඩා මම ගොඩක් මගේ තියරි එක ඒක. ඉතින් මම කරන්නේ මේ විදිහට. කියන රෙඩ් කොම්රේඩ් ඔයාට හම්බුනහම මම මේකේ කියවර. නමුත් අපි ඔඩියන්ස් එකට කියන්න ඕනේ කොහොමද ඔයාගේ එක්සයිට්මන්ට් එක කියලා. ඇත්තටම අක්කා දැන් මම අර කලින් කිව්වා වගේ මම ගොඩක්ම හිටියේ බැංකු ශේස්ත්‍රනේ. ඉතින් ඒ නිසා මම චිත්‍රපටි ටෙලිනාට්‍ය බැලුවට රසිකාවියක් විදිහට බැලුවට මම ඒ ගැන ලොකුවට අධ්‍යයනය කරලා තිබුණ නැහැ. ඒ කියන්නේ ඒ ටෙලිනාට්‍ය හදන අධ්‍යක්ෂකවරයා කවුද, ඒ දේවල් ගොඩක් අධ්‍යයනය කරලා තිබුණ නැහැ. ඉතින් ෆීල්ඩ් එකට ආවට පස්සේ තමයි ටිකෙන් ටික මම මේවා ටිකක් හොයලා බලලා දැනගන්න ලැබුණේ. ඉතින් දැන් සුදත් මහදිවල මහත්මයා නිර්මාණයක් කරන්නේ, සිනමා නිර්මාණයක් කරන්නේ අවුරුදු 19කට පස්සේනේ. එතකොට එතුමා ගැන මම දැනන් හිටියේ නැහැ ඇත්තටම. ඉතින් ඒ ගැන මම සමාවිල්ලනවා. නෑ, ඒක ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ. ඔව්. ඉතින් කොහොම හරි මට දුරකථන ඇමතුමක් ආවා සුදත් මහදිවල මහත්මයාගෙන්. එතකොට ඊට පස්සේ මට කිව්වා මෙහෙම මේ මම සුදත් මහදිවලව මෙහෙම මම අවුරුදු 19කට පස්සේ සිනමා නිර්මාණයක් කරනවා. ඉතින් මට මම ඉස්සෙල්ලම ඕකේ එක දුන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මේ දවස් ටිකේ වැඩ කරන්නේ මම දැන් මේ ෂූටින් ඉඳලා ආවේ අසංක සායකර මහත්මයාගේ වැඩේ 6 පැක් එකේ. මම අසංක අයියාගෙන් ගිහිල්ලා ඇහුවා අයියේ සුදත් මහදිවලව කියලා අයියා කෙනෙක් කතා කරා මේ මම මොකද කරන්නේ, මම ඒකට යන්නද එහෙම කියලා. ඉතින් ඔහු මට ඔහුගේ භාෂාවෙන් මම කියන්නයි කියන්නේ කියපු අයියා නංගි විදියට කතා කරන්නේ. ඵලයන්
දෙපාරක් හිතන්න එපා පලයන් කිව්වා. ඊට පස්සේ මම එවෙලම කෝල් බැක් කරා අයියට. ඊට පස්සේ කිව්වා පොඩි මීටින් එකක් දාගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි දෙන්න සුදත් අයියයි මායි දෙන්නම කෝෆි එකකට ගිහිල්ලා මගෙන් ඇහුවා මේ ඔයාට මේ වාගේ රීඩින් ස්කිල් එක කොහොමද කියලා. කියන්නේ මට කියවනවා නම් කියවන්න පුළුවන්. ඉතින් මම හිතුවේ නැහැ අතර මම එවෙල කිව්වා අයියේ මට එහෙම ප්‍රශ්නයක් නැහැ මට කියවන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ ස්ක්‍රිප්ට් එක දැන් මෙතන කියවන්න කිව්වා. ඊට පස්සේ කොහොම හරි පැයක් ඇතුළත මම මුළු ස්ක්‍රිප්ට් එකම කියෙව්වා. කියෙව්වම ඉස්සෙල්ලම අර ඒ කියන්නේ කැමති අර හිතාගන්න බැරි ස්ක්‍රිප්ට් එකක්. ඒ කියන්නේ ඇත්තටම කියන්න ඕනේ අක්කේ මම ගොඩක් අගය කරනවා මම ඇක් කරපු මේ අවුරුදු 6-7ක කාලය ඇතුළත දැකපු හරි ස්මාර්ට් ස්ක්‍රිප්ට් එකක්, හරි පිළිවෙල ස්ක්‍රිප්ට් එකක්, ටෙක්නිකල් ස්ක්‍රිප්ට්, හරි නීට් ස්ක්‍රිප්ට් එකක්. ඉතින් මම ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් දැකලා තිබුණ නැහැ. ඉතින් ඒක දැකපු ගමන්ම ඔහු කවුද සහ ඔහුගේ අත්දැකීම් කෙතෙක් දුර, ඒ කියන්නේ ඔහුගේ අත්දැකීම් කොච්චරක්ද කියන එක මට මැවුණා. ඉතින් කොහොම හරි ස්ක්‍රිප්ට් එක කියවලා මම අයියට කොහොමත් මම ඕකේ ස්ක්‍රිප්ට් එකට, සහ ඒකේ තියෙනවා ගොඩක් මොනොලොග් ස්ටෝරි ටෙලිං ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැන පොඩි චකිතයක් එක්සයිට්මන්ට් එකක් ආවා මම කොහොමද මේක කරන්න කියන එක, සහ ඔහු මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙයිද, ඒක කොහොම වෙයිද දන්නේ නැහැ කියන එක, සහ ඔහුගේ අනිත් පැත්ත ඕගනයිසින් පාර්ට් එක ප්ලෑනින් ලීඩින් ඒ පැත්ත මම දන්නේ නැහැනේ. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ මට ඒ චකිතෙත් නැති වුණා. මොකද ඔහු හරිම මේ වෙල් ඕගනයිස් පර්සන් කෙනෙක්. හැම දෙයක්ම ලස්සනට ඕගනයිස් කරලා ප්ලෑන් කරලා කරන කෙනෙක්. අපි චිත්‍රපටයේ හදිච්ච විදිහ කතා කරනවා නේ ඉස්සරහට. ඔව්. එහෙනම් ඉතින් අපි කරන්නේ. ඔව්. එතකොට දැන් එහෙම දැන් මයි රිඩ් කම්ප්ලීට් කියලා කියන ස්ක්‍රිප්ට් එක වට හම්බෙලා ඔයා ඒක එතනදි කියවලා ඊට පස්සේ ගෙදර යනවානේ. ගෙදර ගියාට පස්සේ ඔයා ඒකේ ඉන්න ගැහණිය කොහොමද ඔයාගේ අර්ථකථනය දෙන්නේ කොහොමද ඒ ගැහණියට? ඇත්තටම අක්කේ මම වට කිව්වේ අර මම මේ මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් කිව්වේ මම පොලිටික්ස් පැත්තට ගොඩාක් ඉන්ට්‍රස්ට් කෙනෙක් නෙමෙයි. මම මේ පැත්ත ගොඩාක් ෆලෝ කරන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මම ඉන්නේ දේවල්ට වලට වැඩියෙන් මගේ පොලිසිස් මම හදාගෙන ජීවත් වෙන මතයක තමයි මම ඉන්නේ. ඉතින් මම ගෙදර ගිහිල්ලා මේ ඇය කියන චරිතයව දැක්කේ හරිම යාවත් කාලින වූ තරුණියක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික විප්ලවකරුවෙක්ගේ තියෙන සමහරක් පටු අදහස් ආකල්පවලට යාවත් කාලින වූ උත්තර දෙන, සහ ඔහුත් එක්ක අර සංවාද වාද විවාද ඇති කරගන්න තරුණියක් විදිහට තමයි මම දැක්කේ. යාවත් කාලින වෙච්ච තරුණියක් විදිහට. ඉතින් ගෙදර ගිහිල්ලා ස්ක්‍රිප්ට් එක කියවලා ඉතින් මම ගොඩක්ම මම ප්‍රයෝරිටි දුන්නේ අර මගේ මොනොලොග්ස් වලට තමයි. ඒ ටික මට පොඩ්ඩක් අර ඔලිව තිබිච්ච නිසා. මේ ගැහණිය, මේ ඇය කියන චරිතය යම්කිසි පරිවර්තනයක් ඇති කරන්න සමත්කමක් දක්වන, ඒකට පෙළඹවීමක් කරන චරිතයක් කියලා. මම අහන්න කැමති තරින්දි ෆර්නෑන්ඩෝගේ ජීවිතය ඇතුලේ වාට පරිවර්තනයක් ඇති වුණාද ඇක්ට්‍රස් කෙනෙක් හැටියට මේ වගේ චරිතයක් හම්බ වෙලා? ඇත්තටම ඔව්වක්කේ. මොකද මේකේ ඇය කියන චරිතය මම අක්කට කලින් කිව්වා වගේ මෙයා මේක හැටියට මුලදී බොරුවක් කරනවා වෙන වේශයකින්, සහ මෙයා ඇත්තටම පර්ෆෝමින් ආටිස් කෙනෙක්. ඉතින් සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක්. ඉතින් මේකේ ඇය කතා කරන වචන, ඇය ෂණිකව ගන්න තීරණ, උපක්‍රමශීලී තීරණ, ඔය හැම දෙයක්ම මගේ චරිතයටත් මට ප්‍රයෝගී වුණා. සහ ඒ කියන්නේ මම මේ හදවතින්ම මේ ස්ක්‍රිප්ට් එක බාරගත්තේ ඒ කියන්නේ පොලිටිකල් පැත්තකින් තියලා මට මේ සමාජ මේ මෙසේජ් එක සොසයිටි එකට දෙන්න ඕන නිසා. පොලිටිකල් පැත්තකින් තියෙන්න පුළුවන්ද? ඇත්තටම අක්කේ මම පොඩි කාලේ ඉඳලම පොලිටික්ස් පැත්තට ගොඩක් ඉන්ට්‍රස්ට් නැහැ. හැබැයි මම හිතනවා දැන් දේශපාලනික වශයෙන් අපිට වෙනස් වෙන්නත් එහෙම වෙනස් වෙන්න බෑ. අපි අපේ ප්‍රතිපත්ති හදාගත්තේ නැත්තම් අපි කොහොමද මේ තව පක්ෂයක් හදන්නේ, අපි අරගල කරන්නේ? දැන් මේකෙත් හොඳ ලයින් එකක් තියෙනවා. අපිට මේ විප්ලවය ඇති වෙන්න ඕනේ මේ එලිපිට නෙවෙයි, අපේ පපු කුහර ඇතුලේ කියන එක. ඉතින් මම හිතන්නේ නැහැ අපිට පක්ෂවලට ගිහිල්ලා අරගලවලට ගිහිල්ලා බලපෑම් කරලා මිනිස්සු ඉස්සරහා සද්දයට කතා කරලා තමන් තුලේ ප්‍රතිපත්ති සීමාමයි මේ ඒ රාමු හැදුන් නැත්නම් අපිට දේශපාලනයක් කතා කරලා තේරුමක් නැහැ. අපි හැදුන් නැත්නම් ගැහණු හැටියට මම මේ තනි ගැහණියක් හැටියට මේ සමස්තයක් හැටියට මේ සමාජය ඇතුලේ ඉන්න කාන්තාවන්ට ඔයා හිතනවාද මේ පරිවර්තනීය වෙනස කරන්න පුළුවන් කියලා? පුළුවන් අක්කේ. මම එක දෙයක් කියන්නම්. ඒ කියන්නේ මම ඉන්න මතය කාන්තාවට සමතන
දෙන්න ඕන කියන මතේ මම නැහැ. කාන්තාවට ලැබෙන්න ඕනේ නිසි තැන. ඒ කියන්නේ සමතැනට වැඩිය නිසි තැන තමයි ලැබෙන්න ඕනේ. ඒ මතේ තමයි මම ඉන්නේ. ඒ අරින්න අපි දැන් පුංචි කාලේ ඉඳලම අපේ අම්මා, නංගි, මල්ලි, නැන්ද, ආච්චි ඔය හැමෝම කාන්තාවන් කියන ඒ කැටගරි එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඒ කියන්නේ ඕන රජතුමෙක් වේවා, ඕන නායකයෙක් වේවා, තමන්ගේ අම්මට, තමන්ගේ බිරිඳට ලැබි. ඉතින් කාන්තාවක් විදිහට අපිට පුළුවන් මිනිසුන්, ඒ කියන්නේ පිරිමි පාර්ශවයට සාපේක්ෂව සමාජයක් වෙනස් කරන්න, සොසයිටි එකක් වෙනස් කරන්න අපේ ඇටිටියුඩ්ස් වලින්. මම මේක ගොඩක් විශ්වාස කරනවා. ඒ කියන්නේ අක්ක වුණත් දන්නවනේ, දැන් ශේෂ්ත්‍රේ පවුලක වුණත් කාන්තාව දැන් ස්වාමි පුරුෂයා දැන් ගොඩක් ඔය සාම්ප්‍රදායික විදිහට නම් ස්වාමියා ඉන්නවා, භාර්යාව ඉන්නවා, ස්වාමියාට ලැබි භාර්යාවක් වෙන්න ඕනේ කිව්වට අද වෙනකොට බිරිඳ වටා තමයි ඒ මුළු කුටුම්බයම ඒක රාශිය වෙන්නේ. ඒ කියන්නේ අම්මා තමයි ගෙදර දවසේ ප්ලෑන් එක රැකියාවක් කරන්නේ ඇය හවුස් වයිෆ් කියලා. ඒ වුණත් ඇයගෙන් තමයි යැපෙන්නේ. ඉතින් මම හිතනවා කාන්තාවකට දේශපාලනික වශයෙන් මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් වෙනස් කරලා මේ වෙනසක් කරන්න පුළුවන් කියලා. ඒ මතේ මම ඉන්නවා ඇත්තටම. ඊගාවට අපි එනවා මේකේ තවත් පැත්තකට. නිරුවත ලාංකීය සිනමාවේ අපි ඉතිහාසය ඉඳලා ගත්තාම හුඟක් වෙලාවට නිරුවත කියලා කෙනෙක් පාවිච්චි කරලා තියෙන ලිංගිකත්වය බේස් කරගෙන ඉතිහාසයේ කෙළවරේ ඉඳලා ගත්තාම. එතකොට අපිට ගොඩක් වෙලාවට නිරුවත කියලා කෙනෙක් ඔය 70 දශකයේ අග 80 ඒ වගේ තමයි මේ සිනමාව ඇතුළට ගේන්න පටන් ගත්තේ. ඒ ගිනාවත් ඒ කතා කරේ හුඟක් වෙලාවට ලිංගිකත්වය තේමා කරගෙන තමයි. හැබැයි මේ මයි කොම්රේඩ් කියන චිත්‍රපටයේ නිරුවත කියලා කියන්නේ සංකේතයක්. ඒකෙදි මං අහන්නේ වාගෙන් ඒකට එකඟ උනේ කුමන පදනමේ සිටද? ඒකට හේතුව මොකක්වත් නෙවෙයි. දැන් ඔයාලා ටෙලිවිෂන් එක ඇතුලේ යම්කිසි අනිත් අයට එහා ගිහින් එක්තරා එක්ගඩේ ගොඩක් කතා වුණා අර ලිප්ටිස් එකක් සම්බන්ධයෙන්. එතකොට ඒක අපිට මං කිලින්ම කියන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේ ඒකෙදි අපිට ටෙලිවිෂන් එකට ඒක නිකන් හරි නිකන් මොකක් දෙකක් වගේ වුණා. ඒ කියන්නේ ඒක නිකන් කතා බහට ලක් වෙන්න තරමට දෙයක් වුණා. හැබැයි ඉතින් ඒක මිනිස්සු මේ සමාජයේ ඕනෑම තැනක සමා වෙන්න ඕනෑම තැනක ඕනෑම මේ ඉතින් සම්බන්ධයක් ඇතුළේ ලිප්ටිස් එකක් කියලා කියන එක සාමාන්‍යයිනේ. ඔව් ඇත්තටම කි මම ඒකේ මේ මං සතුට වෙනවා. මීට කලින් ඒ වගේ දේවල් වෙලා තියෙනවනේ චිත්‍රපටිවල ටෙලිනාට් වල මම මතකයක් නැහැ. මේ සිංහල චිත්‍රපටිවල එහෙම වෙලා තියෙනවා. ඉතින් මේ මගේ ලිප්කිස් චිත්‍රපටිවල ලිප්කිස් කියලා කියන්නේ මෙහෙම ලඟ වෙනකොට කට් වෙනවා. ඔව් ලිප්කිස් කියලා තිබුණා සම එකක දෙකක යරෙන්න එහෙම සිනමාවේ ලොකුට තිබුණා. ඉතින් දැන් සමහරක් ඇඩල්ට්ස් ඔන්ලි කැටගරි වල ඒවත් තියෙනවානේ. ඉතින් මම ඇත්තටම සතුට වෙනවා මේ මගේ පළවෙනි උත්සාහය. ඉතින් ඒක ගොඩක් මිනිස්සුන්ගේ කතා බහට ලක් වුණා, විවේචනාව අගේ කිරීම ආවා. ඔව් ඇත්තටම ඒ ගැන මං නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් මට තියෙනවා. ඔව් ඔව් ඒ කියන්නේ ඒක චැලෙන්ජ් එකක් නේ. චැලෙන්ජ් එකක් ඇතුලේ මොකද ඒක ෆැමිලි එන්ටර්ටේනින් ටූල් එකක් හැටියට ටෙලිවිෂන් එක තියෙන්නේ, ටෙලිනාට්‍ය. එතකොට ඒකෙදි ඒ ගත්ත ඒක හොඳ දෙයක්. ඒක සහ මං කරේ චරිතයක් නේ. මේ චරිත හැටියට එහෙම වෙන්නේ එහෙම තමයි. ඒක ගැන අපිට මේ එහෙම නෑ. නමුත් දැන් ඒක එහෙම ඔව් ඒකෙන් පස්සේ දැන් ඔයාට මේ එනවනේ ඊගාවට බෙතර මේ නිර්වත් වීම කියලා එකක්. මම අර කිව්වා වගේ ඉස්සල්ලා අපි සිනමාව ඇතුළේ හැමතිස්සෙම දකින්න ලිංගිකත්වය තේමා කරගත්ත චිත්‍රපටවලනේ නිර්වත කියලා කියන එක තියෙන. නමුත් හැබැයි මේක හිම එකක් නැහැනේ. එතකොට මේකෙදි දැන් ඔයාට පිටපත හම්බෙලා කතා කරගෙන යනකොට මේකට ඔයා එකග වෙන්නේ එකයි ඇක්ට්‍රස් කෙනෙක් හැරියට මේ නිර්වත වගේ ෆස්ට් ටයිම් මේ හිම වෙන එකක්. ඒකෙදි කොහොමද ඔයා එකග වෙන්නේ? ඒකට කොහොම මොන වගේ පදලමකද ඒක? අක්කේ ඇත්තටම මේ මට ස්ක්‍රිප්ට් එක කියවනකොට ඔය නිර්වත් දර්ශනය මගේ ඔළුවේ රැඳුන් නැති තරම්. ඒ කියන්නේ මේ ස්ක්‍රිප්ට් එකේ තියෙන දේවල් එක්ක සහ මේ ස්ක්‍රිප්ට් එකෙන් මිනිස්සුන්ට දෙන්න හදන දේවල් එක්ක සහ මිනිසුන්ව මේ යාවත් කාලීනව, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යාවත් කාලීන ආකල්පත් එක්ක ඒගොල්ලන්ව වෙනස් කරන්න හදන විදිහට මේ දෙන ආදර්ශත් එක්ක මට අර නියුඩ් සීන් එක ඔළුවේ රැඳුන් නැති තරම්. ඒ කියන්නේ අදටත් මේ ෆිල්ම් එක බලන බොහෝ පිරිසක් කියන්නේ ඒ දර්ශනය ගැන කතා කරන්නෙවත් නැති තරම්. ඉතින් මට ඒක සහ එතනදී විශේෂයෙන්ම කියනවා ඒ කියන්නේ ඒ සාම්ප්‍රදායික විප්ලවකරුවා ආත්මගරුත්වයක් ගැන කතා කරනවා. ඉතින් කියන්නේ තමන්ගේ
තමන්ගේ අම්මා තමන්ගේ නංගි තමන්ගේ ඉන්න තමන්ගේ කියන කාන්තාවන්ගේ ඒ නිර්වත ලොකු දෙයක් නෙමෙයි කියන එක දැන් අපේ අයට ලොකු මැජික් එකක්නේ කාන්තාවකගේ නිර්වත කියන්නේ. මෙහෙමයි මේ දේශපාලන මේ මේ කතා කරන අපි කතා කරන මේ විප්ලවවාදී දේශපාලනය තුළ නිල වශයෙන් නොවුණත් ඒ දේශපාලන අභ්‍යන්තරයේ ඇතුළත ලිංගිකත්වය සහ ප්‍රේමය කියලා කියන එක ඒක තහනම්. ඒ තහනම් කියලා කියන්නේ ඒකට දාලා තිබුණේ අර ඒක අර දඬුවම් පමුණුන එකක් නෙවෙයි. නමුත් දඬුවම් පමුණුන ලැබිය හැකි තරමේ ඒකට දාලා තිබුණා වාරණයක්. එතකොට ඒ වාරණය සුදත් දන්නවා, ඒ දේශපාලන ඇතුළේ දිවුල දන්නවා. එතකොට ඒක මත තමයි ඔහු මේ චිත්‍රපටයේ ඒ දේශපාලන පසුබිමත් එක්කනේ ඔහු මේ චිත්‍රපටය කරන්නේ. එතකොට ඒකෙදි තමයි මේ නිර්වද කියලා කියන එක මෙතන ගේන්නේ. ඒක යම් කිසි භූගත විප්ලවවාදියෙකුගේ කාමරයක් ඇතුලේ ගැහණියක් මහවැස්සක කඩන් වැටිලා ඒ ගැහණිය ඇඳුම් ගලවන්නේ අර ඔයා අපි අර මේක කතා කරන විදිහට මේක ලිංගික ශ්‍රමික කාන්තාවක් හැටියට තමයි එන්නේ. හැබැයි ඇය එසේ කෙනෙක්ද කියන එක අපි ක්වෙස්චන් මාක් තියමු. එතකොට ඒ රෙදි ගැලවීම ඒ නිර්වත් වීම ඔහුට ඒක කම්පනියක් විය හැකියි. මොකද ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ තිබුණ දේශපාලන මම කියපු බොරුව මට මේන්ටේන් කරන්නත් ඕනේ නිසා තමයි උපක්‍රමයක් විදිහට මම එතන නිර්වත් වෙන්නේ. ඔව් එතකොට ඒක තමයි. දැන් ඒක ඇතුලෙන් දෙන පණිවිඩය පිළිබඳ ඔයාට සමිඥානික වුණාද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණේ. ඔව් ඒ කියන්නේ මුළු ෆිල්ම් එකෙන්ම දෙන පණිවිඩයත් එක්ක ඔය නිර්වත් දර්ශනය ඊටමත් පොඩි කොටසක්. ඒ කියන්නේ ඒක ඒ ෆිල්ම් එකේ දැන් මම ඒ ඇඳුම් ටික ගලවල මම යන සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒක දැකලා අර සාම්ප්‍රදායික විප්ලවකරු වගේ හිත තුල මැවෙන දර්ශනයක් තමයි ඊට පස්සේ යන්නේ. ඩාන්සින් නේ. ඔව්. ඉතින් මම හිතනවා මේ සිනමා නිර්මාණයේ තියෙන මැසේජ් එකත් එක්ක මේකේ තියෙන ඒ බැරෑරුම්කමත් එක්ක ඒ බියුටි එක ඒ නිර්වත් දර්ශනය මේකට කලාත්මකව ගැලපෙනවා කියලා මම විශ්වාස කරා. සහ ඉතින් ඒ ගැන මම ගොඩාක් හිතුවේ නැහැ. මගේ තියෙනවා සීමා මායිම් ප්‍රතිපත්ති තියෙනවා මට ආවෙනික වෙච්ච. ඉතින් එතනින් එහාට නොගිය දර්ශනයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ ඉඳගෙන මම මේක කරා. තරින්දි දැන් මෙතන නිර්වත් දර්ශනයක් රඟපෑවනේ. දැන් සමහරුන්ට ඕක විතරක් පේනවා වෙන්න පුළුවන් තරින්දි සම්බන්ධයෙන්. ඊගාවට තරින්දිව ගේන්න හදනවා නම් ඊගාවට චිත්‍රපටියක් ලියලා මේ නිර්වත් දර්ශන වලට තරින්දි ගන්න තීරණය මොකද්ද? මම ඒක තමයි මම දැන් අන්තිමට කිව්වේ. ඒ කියන්නේ මම හදාගත්තු සීමා මායිම් මම හදාගත්තු ප්‍රතිපත්ති තියෙනවා. ඉතින් ඒ සීමා මායිම් ඇතුලේ මම ඉන්න මතය තමයි මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි කරන්නේ නැහැ. දැන් මේකත් වැඩිහිටියන්ට පමණයි තමයි. නමුත් ලිංගිකත්වය මාකට් කරලා වැඩිහිටියන්ට පමණයි තියෙන මොකක්ද ඒකට කියන්නේ ලිංගිකව එකට ලිංගිකව හැසිරෙන ඒ වගේ දර්ශන තියෙන චිත්‍රපටි මම බාර ගන්න නැහැ. ඒ වගේ ඇඩල්ට්ස් ඔන්ලි මූවීස් මම කරන්නේ නැහැ. ඔයාට ගොඩනගා ගන්න තිබුණ චරිතය ට පෙර සූදානම් වීම තියෙනවානේ. ඒ පෙර සූදානම් වීම කොහොමද සිදු වුනේ සහ ඒක 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 ඇතුලේ ඔයාට අධ්‍යයනය කරගන්න හම්බ වෙච්ච සීමාවන් කොයි වගේද? ඇක්ට්‍රස් කෙනෙක් හැටියට ඔයාගේ පරාශය. ඔව්වාගේ ඇත්තටම මේ මම අක්කට කිව්වේ ඉස්සෙල්ලාම සුදත් අයව මීට් වෙනකොට මම ඔහුගේ ඕගනයිසිං පාර්ට් එක ප්ලෑනින් පැත්ත මම දැනන් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ලොකු චකිතයක් තිබුණා. හැබැයි ඒ චකිතය දවසින් දවස ස්ටෙප් බයි ස්ටෙප් ෆිල්ම් එකේ රූගත කිරීම දිනවලට ලං වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට පත් කරන්න ඔහුට හැකි වුණා. හේතුව අපි මේ ෆිල්ම් එක මේ එක දවසක දැන් අද මේක රිහර්සල් කරලා හෙට ෂූට් කරන ඒ වගේ ෆිල්ම් එකක් නෙමෙයි. ඔහුගේ තිබ්බා ලස්සන සැලැස්මක් මේකට. ඉතින් ඊට කලින් කැමරමන් ඩිරෙක්ටර් මේන් ඇක්ට ඇක්ට්‍රස් ප්‍රඩියුසර් සාමාන්‍යයෙන් ෆිල්ම්ස් වල ඔය කීප දෙනා එකතු වෙන්නේ. මෙතන ෆිල්ම් ක්‍රූ එකම ඔහු මීටින්ග්ස් තිබ්බ දවස් 3ක් වගේ ෆුල් ක්‍රූ එකත් එක්කම මීටින්ග්ස් තිබ්බා. සහ එතනදී කතා වුණා මේ වැඩේ කොහොමද වෙන්න ඕනේ, කැමරමන්ගේ මොන වගේ දායකත්වයක්ද හම්බ වෙන්නේ, ක්‍රූ එක පැත්තෙන් මොකද්ද, ප්‍රොඩක්ෂන් පැත්තෙන් මොකද්ද වෙන්න ඕනේ. එතකොට ඒ ඇතුලේ ආටිස්ලා දෙන්නා ඉන්නේ, ඒ දෙන්නව කම්ෆර්ටබල් කරන්නේ කොහොමද කියන එක මම අනිත් සෙට්ස් වලින් දැකලා නැති විශේෂ ගති ලක්ෂණ කීපයක් මම මේකේ දැක්කා. ඉතින් ඒ නිසා මට තවත් උනන්දු වැඩි වුණා මේ ෆිල්ම් එක දිගටම කරගෙන යන්න. ඊට අමතරව අපිට ප්‍රසන්න මහගමගේ මහත්මයාත් සමග විශේෂ වැඩමුළු පැවැත්තුවා. මම තව සිද්ධියක් අක්කට කියන්නම්. ඉතින් අද මේ ශේත්‍රයේ
අපිට අහන දකින්න ලැබෙන දේවල් එක්ක ගොඩක් වෙලාවට يعني බොහොමයක් නෙමෙයි සමහරක් අධ්‍යක්ෂකවරු වැඩවලට සම්බන්ධ කරගන්නකොට විවිධ යෝජනා කරලා තියෙනවා පෞද්ගලිකව මටත් එහෙම යෝජනා ඇවිල්ලා තියෙනවා ඉතින් දවසක් සුදත් අයියා මට කිව්වා මෙහෙම මේ තරින්දි මම මෙහෙම මේ විලා එකක් මං දාන්නම් ඔය අය ඇල්ලේ ඇල්ලේ කියන්නේ මාත් එක්ක රඟපාන කෝ ඇක්ටර් මගේ අපේ මේ කැමරා කරන එක්කෙනයි අපි මේ ලස්සන මූවි එකක් තියෙනවා මේකට බලන්න කලින් ඔයාලට පෙන්වන්න ඉතින් එහෙම කිව්වහම මට එකපාරට මට අහන දකින්න හම්බෙලා තියෙන දේවල් එක්ක මට ලොකු චකිතයක් ආවා ඇත්තටම ගිහිල්ලා බලපුවම අනේ හරිම ඒ කියන්නේ අහිංසකයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රොෆෙෂනල් ඩිරෙක්ටර් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි සුදත් මහදිල මහත්මයා කියන්නේ ඉතින් ඒ විශ්වාසෙත් එක්ක ඔහුගේ ඒ අපිට රියර්සල්ස් ඒ දීපු දවස් ටික ඒ ටික ඉතින් අර හරීම ඵලදායි විදියට ගෙව්වා සහ සමහරක් අවස්ථාවල මගේ මේ කාර්යබහුලත්වයත් එක්ක මට මේ මීටින්ග්ස් වල සමහරක් කරලා නිදා වැටෙනවා ඒක දවසක් මීටින් එකක් කැන්සල් වුණා ඒ කියන්නේ මම ටයර්ඩ් නිසා ඉතින් ඔහුට ඔහු තුල ඒ චරිතයක් තිබ්බ මම මේ ටෙලිනාට්‍ය රූගත කිරීම අතරතුර මේ චරිතය කොහොම මම බාරගනියද මම මේක කොහොම සෙට් එක ඇතුලේ පර්ෆෝම් කරයිද කියන එක. ඉතින් මගේ ඔළුවටත් ලොකු බරක්. ඒ කියන්නේ මට පෙන්වන්න ඕනේ මම හරි මම වැඩ බිසී තමයි. හැබැයි මම මේ චරිතේ අනිවාර්යෙන් මම මේ චරිතය ලස්සන නිරූපණය කරනවා. ඔහුගේ හිතේ ඇඳි රූපේ මම ගේනවා කියන එක මගේ ඔළුවේ කියන්නේ විශාල බරක් විදිහට තිබ්බේ. ඉතින් කොහොම හරි ඒ රියසල්ස් එක කොහොම හරි ඉතින් අපිට අපි හිතපු විදිහට ඔහුව සතුටු කරන්න පුළුවන් විදිහට මට මේක කරන්න පුළුවන් වුණා. දැන් ඔයා ටෙලිවිෂන් එක ඇතුලේ ගමනක් යමින් ඉන්නවා. ඊට පැරලල් දැන් ඔයා සිනමාවටත් එකතු වෙලා ඉන්නවා. හැබැයි මම ඔයාට යෝජනාවක් කරොත් මම ඔයාගෙන් අහුවොත් නංගි ඔයාගේ ඉදිරි ජීවිතේ ඔයාට සිනමාවට හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණොත් ඔයා ටෙලිවිෂන් දැන් උදාහරණ අපේ රටේ එහෙම නළුව ඉන්නවා දැන් හීමල් කවදාවත් ටෙලිනාට් එකට රඟපාන්නේ නැහැ ඒක මොකද එයාගේ ආටිස්ට් වැලියු සිනමාවත් එක්ක තියාගෙන ඉන්නවා එතකොට දැන් තරින්දි අර මෙහෙම එකකුත් තියෙනවානේ දැන් ඒක දිවුලත් ඔක කියපු කාරණයක් ඒ කියන්නේ ටෙලිවිෂන් එකේ දකින දකින මූණු සිනමාවට ගෙනාපුවාම අර මිනිස්සුන්ට අර ඒකේ වෙනසක් තේරෙන්නේ නැහැ කියන කාරණය ඉතින් දැන් ඒ වගේ වුණාම දැන් ඔයාට ඒක ටෙලිවිෂන් එකෙන් මිදිලා සිනමාව රැඳෙන්න උමනාවක් හැඟීමක් කියලා දෙයක් පෙළඹවීමක් ආවේ නැද්ද මේ රෙඩ් කොම්බ්‍රේඩ්ස් වලින් පස්සේ ඇත්තටම ආවක්කේ එතනදී මම තාම මේ මෙහෙම දෝලණය වෙමින් ඉන්නේ හේතුව මොකද මම මාව මිනිස්සු දැනගත්තේ සුදත් මහදීවලව මහත්මයා පවා මාව දැනගත්තේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයෙන් සහ මට සිනමා නිර්මාණවලට වැඩිය ටෙලිනාට්‍ය රසික රසිකාවියන් බොහෝමයක් ඉන්නවා. ඉතින් මගේ මම අද මේ ඉන්න තැන මගේ ජනප්‍රියත්වය මාව හැමෝම හොයනවා නම් මාව සර්ච් කරනවා නම් තරින්දිව මොකක්රි වැඩකට ගන්න කියනවා නම් ඒ කියන්නේ ගොඩාක් රසිකයන්ගේ ආදරය නිසා. ඉතින් මම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මගේ රසික රසිකාවයන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කීයටවත්. හැබැයි මම ඉදිරියේදී සිනමා නිර්මාණ මට ලැබෙනවත් එක්ක මම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ සමහරක් නිර්මාණ සීමා කරයි. يعني වඩාත් වැදගත් සහ ඒත් වෙනස් චරිතයකින් يعني මම මෙතෙක් කල නොකරපු චරිතයක් සහ කොටස් 100කට අඩු ඒ වගේ සීමා මායිම් මං දාගනි මට يعني මට අභියෝගාත්මක චරිතයක් හම්බුන තින් මං කරනවා සහ කොටස් 100කට අඩු ඒ වගේ සීමා මායිම් දාගනි හැබැයි ටෙලිනාට්‍ය ශාස්ත්‍රය අතාරිනවා කියන මතේ දැනට නැහැ ඔයාගේ රෝල් මොඩල් කවුද මේ සිනමාව ඇතුලේ හෝ කලාව ඇතුලේ දැනට එහෙම නැහැ කෙනෙක් නැහැ. ඔය ලංකාවේ තියෙන මේ චිත්‍රපටි බලලා තියෙනවද ලංකාවේ සිනමාවේ අපි උදාහරණයකට කිව්වොත් නිදාණය, දඩයම, සොල්දා දුන්න හැයි. ඒ වගේ සිනමා නිර්මාණ නර්මල තියෙනවද? ගොඩාක් බහුල වශයෙන් නැහැ. නමුත් මේ මොකද්ද? සිරිපාල සහ රන්මණිකා ඒ වගේ ෆිල්ම්ස් කීපයක් බලලා තියෙනවා. ගොඩාක් බලලා නැහැ අක්කා. ඔය ලංකාවේ ජන කැමතිම ඇක්ට්‍රස් කවුද? නිව් ජෙනරේෂන් එකේද නැත්නම් ස්වර්ණ මල්ලවාරච්චි. ඔය ගොඩාක් කැමති බලලා තියෙනවා. ඇයි ඔය කැමති ස්වර්ණකට? ඇයිගේ මම එහෙමයි මට සිනමා නිර්මාණ නම් වශයෙන් කියන්න මට එහෙම
මතකයක් නෑ. මොකද මං බැංකු ශේෂ්ත්‍ර ඉන්න කාලේ තමයි මම මේ සිනමා නිර්මාණ නැරඹුවේ ප්‍රේක්ෂකයෙක් විදිහට. ඉතින් ඇයගේ කැරක්ටර් චේන්ජ් එක, ඒක කැරක්ටර් එකෙන් කැරක්ටර් එකට ඇයි රූපේ වෙනස් කරගන්න විදිහ, ඇයගේ භාෂා විලාශය හසුරන විදිහ, අංගචල හසුරන විදිහ, ඒ ඒ ඒ කැරක්ටර් ක්වලිටි එකට මං හරි ආසයි. ඒ නිසාම තමයි අයව මම රෝල් මොඩල් මට දැනට කවුරුත් නැහැ අක්කා. ඒ වුණාට ස්වර්ණා මල්ලවාරච්චිට මම පෞද්ගලිකව කැමතියි. රයිට්. මට කියන්න දැන් ඊගවට වාගේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්න මොන හරි ආරාධන ලැබිලා තියෙනවද? ඔය ගස් වටේ නටන චරිත වලට කැමතිද? ගස් වටේ නටනවා කියන්නේත් ඒක මට කැරක්ටර් එකක් විදිහට මට මොන හරි දෙයක් අභියෝගාත්මක දෙයක් කරන්න තිබුණොතින් මම මේ දේ කරනවා. නමුත් අර මට يعني මම මෙච්චර කල් කරපු චරිත වල වැලියු එකක් මම ආරක්ෂා කරගන්න එපා. ඉතින් එතනින් පල්ලෙහාට වටින කැරක්ටර්ස් කොයිම වෙලාවකවත් මම බාරගන්නේ නැහැ. එතනින් එහාට මට තවත් ඇඩ් කරගන්න දේවල් තියෙන චරිත හම්බුණත් මම බාරගන්නවා. ඔයා මේ 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 මේකේ ඇතුලේ මේ රෙඩ් කොම්ප්‍රේටස් ඇතුලේ අපිට සුදුක් කියන එකක් තමයි ඔයා අඳුරට ආලෝකයේ ගේන පහනක් දැල්වන චරිතයක් කියලා. එතකොට ඔයාට ඔයාගේ ජීවිතය ඇතුළේ මේක ඇතුලින් පහනක් දැල්ව ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඇත්තටම ඔව්වක්කේ. අද වෙනකොට මේ චිත්‍රපටය ඒ කියන්නේ මගේ කැරක්ටර් ප්‍රොෆයිල් එකට මාර ප්ලස් පොයින්ට් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අපි හැමෝටම ආටිස්ට්ලා විදිහට අපිට තියෙනවානේ අපේ මේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ කැරක්ටර් බයෝග්‍රැෆීස් තියෙනවානේ. ඉතින් මයි රෙඩ් කොම්ප්‍රේට් කියන්නේ මට බය නැතුව මගේ මොකක් හරි බයෝඩේට එකක් හරි දෙනවා නම් උඩින්ම මෙන්ෂන් කරන්න පුළුවන් නිර්මාණයක්. මම මෙහෙම අහන්නම්. මෙතනින් එහාට ඔයාගේ ජීවිතේ කියවීම කොයි වගේ වෙයිද? දැන් මේ ස්ක්‍රිප්ට් එකට සාපේක්ෂව දැන් මට ඉස්සරහදී හම්බ වෙන හැම නිර්මාණයක්ම මම කම්පෙයා කරන්නේ මේ ස්ක්‍රිප්ට් එකත් එක්ක. ඒක එහෙම වෙන්න ඕනේද? ඔව්වක් ඒ කියන්නේ මම දැන් මෙතනදී දෙයක් කරලා තියෙනවානේ. ඉතින් මේ මේකේ තියෙන අය කියන චරිතේ පල්ලෙහාට වටින කැරක්ටර් එකක් මම බාරගත්තු තින් මේකට මම කරන අසාධාරණයක්. ඉතින් මේ වැලියු එකත් ආරක්ෂා කරගෙන මේකට තවත් දේවල් එකතු කරගෙන අභියෝගාත්මක විදිහට කරන්න හම්බෙන කැරක්ටර්ස් බාර ගන්නවා. ඉතින් මෙතනින් මේ ස්ක්‍රිප්ට් එක තමයි දැන් මගේ තියෙන කම්පෙයා කරන්න තියෙන මේ ලොකුම මෙවලම. මේකත් එක තමයි මට ඉදිරියේදී හම්බෙන ෆිල්ම්ස් මම කම්පෙයා කරන්නේ. ඒක ටෙලිවිෂන්? ටෙලිවිෂන් මම අර කිව්වා වගේ ලිමිට් කරනවා. ඒ කියන්නේ මෙගා ටෙලිනාටි ගොඩක් දුරට මම අඩු කරයි, ඒ කියන්නේ නවත්වයි ගොඩක් වෙලාවට. එතනින් එහාට මම මෙතෙක් කල නොකරපු චරිත, මට දේවල් එකතු කරන් තියෙන චරිත, ඒ කියන්නේ මමත් මොකක් හරි වැඩක් කරන්න එපා නිකම්ම කියලා නගපාන්න නැතුව, මට ගෙදරදී මොන හරි අභ්‍යාස කරන්න තියෙන මොකක් හරි චැලෙන්ජින් කැරක්ටර් එකක් හම්බුනොත් මම කරනවා. ඔයක ස්කිල්ස් මොනවද? ඩාන්සින් තමයි ලොකුම ස්කිල් එක. ඊට මම අහගෙන කොහේ හරි කියනවා චන්දිගමට වගේ කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඔව් මම බැලුවද මේ පෙරේද ගිය ප්‍රෝග්‍රෑම් එක. මේ මං හිතන්නවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඔව් අක්කේ මම ඇත්තටම මම රන කෙනෙක්, මම ඇත්ලීට් කෙනෙක්. මම මගේ ඉවෙන්ට්ස් 100 200ස් ලොง ඉස්කෝලේ යන කාලේ. ඉතින් එතකොට ස්පෝර්ට්ස් පැත්ත සහ මම netball, volleyball මම netball player කෙනෙක් නෙමෙයි. නමුත් ඉස්කෝලේ අවශ්‍ය අවස්ථාවල කවුරුත් නැති වුණාම මාව තමයි අරගෙන යන්නේ. මොකද හැම ඕන විදිහකට මට ප්‍රැක්ටිස් කරලා ඇජස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා සහ self confidence කියන දේ තියෙනවා. ඉතින් මම හිතනවා මම අර ලොකු කමට කියවනවා නෙමෙයි. නමුත් මොකක් හරි දෙයක් ප්‍රැක්ටිස් කරලා කරාම මට ඉක්මනට අල්ල ගන්න පුළුවන්. ඉතින් මම ගන්නවත් පුළුවන්. ගහ ගන්න ඕන දෙයක්. හරි මට දැන් කියන්නකෝ පරිඳි පෙරේරා සාමාන්‍ය තරුණියක් හැටියට ඇක්ට්‍රස් කෙනෙක් කියන එක ජීවිතේ පැත්තක තියෙමුකෝ. සාමාන්‍ය තරුණියක් හැටියට ජීවිතේ දිහා බලන්න මොන විදිහටද? ඔයාට ඔයාව පේන්නේ, ඔයාව මෙහෙම ගන්නෙ කොයි විදිහටද? ඇත්තටම අක්කේ මට ඒ කියන්නේ මම දැන් මම ආපු පවුල් පසුබිම, මම දැන් ඉන්න තත්වය, මම ඉස්සරහට මොන වගේ තැනකට යයිද කියන එක මම ගොඩක් හිතන්නේ නැහැ. මේ මොහොතේ මම කොහොමද ජීවත් වෙන්නේ, මිනිහෙක්ගේ හිතක් නොරිද්වා කොහොමද ජීවත් වෙන්නේ, කාටවත් කරදරයක් නොවි කොහොමද ජීවත් වෙන්නේ කියන මතය තමයි මම ඉන්නේ. ඉතින් ඒ ඇතුලේ මං මගේ තියෙන සීමා මායිම් ඇතුලේ මට හැකියාව තියෙන විදිහට මගේ රූපය, ඒ වගේම මගේ අවුට් අපියරන්ස් එක, මගේ ඉන ක්වලිටිස්, ඒ හැමදේම අනිත් මගේ වටේ ඉන්න අයට කරදරයක් නොවන විදිහට හදාගෙන මේ ගමනේ අනේක තමයි මම හිතන්නේ. කොහොමද මේ වටේ ඉන්නේ? දැන් මොනවද කිව්වේ? චිත්‍රපටිය බලලා මේ වාගේ යාළුවෝ මම දැක්ක බලනවා, වාගේ හොඳ යාළු ඉහෙලියන් වාගේ චිත්‍රපටිය බලුවා.
ඒගොල්ලන්ගේ ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒගොල්ලන් ඉතින් සමාජකලට පොඩි පොඩි විහිළු කරනවා. ඉතින් මගේ අර දර්ශනෙට කියන්නේ යාළුවනේ ඉතින් ඒගොල්ලෝ විහිළු කරනවා. සහ ඒගොල්ලෝ නොහිතපු චරිතයක් කිව්වා. ඒ කියන්නේ මම මගේ තුලින් බලාපොරොත්තු නොවුණු චරිතයක් කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඊට පස්සේ මට දැන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඔයා වගේ ඒ කියන්නේ ඔයා හරි විහිළු සහගත අර එහෙම ජොලිය ඉන්න කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් මේක කරපු එකද ඒගොල්ලන්ට සර්ප්‍රයිස් එක. මොකද ඒගොල්ලොත් එක මං ඉන්නේ හරිම රිලැක්ස් විදිහට විහිළු කරගෙන එහෙම ඉන්නේ ඉතින්. ඉතින් අර අනිත් එක දැන් ටෙලිනාට්‍ය ඒකින් තරින්දිනේ. ඒ තරින්දි ඇත්තටම. ඒකයි මං කිව්වා කිය අර මම වාඩි කිව්වේ මට කළ නොහැක්කක් නෑ කියන එකේ අර්ථය මට සියල්ල කළ හැකි කියන එකක් නෙමෙයි. හැබැයි ඕන කෙනෙක්ට අඹන්න පුළුවන් විදිහේ මැටිගුලියක් කියලා විශ්වාස කරනවා මම. ඔයා මේක කැමතිම ඩයලොග්ස් ටික මොකක්ද? My Red Comrades වල මේකේ තියෙනවා මම මේ සංස්කෘතික මිනිහෙක් ගැන කතා කරනකොට ඕකේ තියෙනවා අපි අර මේ කාර්මික විප්ලවය ගැන කතා කරන්නේ. එතනදී මොකද මමත් අක්කේ මේ සීන් එක නිකන් මමත් ඒ ගැන ඇත්තට මට අවබෝධයක් තිබ්බේ නැහැ. මම හිතුවේ අතිකාල ඒ දීමනා ඉල්ලලා විතරක් කරපු සටනක් මේක කියලා කම්කරු දිනේ කියන්නේ. නමුත් මම ආසයි ඒකේ තියෙනවා ඒ කියන්නේ සංස්කෘතික මිනිහෙක් වෙන්න තියෙන කාලය ශ්‍රමය ඒ කියන්නේ පොළවට ආදරය කරන මහ පොළවට ආදරය කරන වැස්සට ආදරය කරන සතුන්ට ආදරය කරන මේ මහ පොළවත් එක්ක ජීවත් වෙන්න ඒ වගේම කලාත්මක මිනිහෙක් වෙන්න තියෙන කාලය ඒ කියන්නේ පොතක් පතක් කියවන්න චිත්‍රයක් අඳින්න නාට්‍යයක් බලන්න ඒ තියෙන කාලය අහිමි වීම වෙනුවෙන් ඉල්ලපු වටිනාකම තමයි මේ කම්කරු දිනේට හේතුව වුණේ කියන ඒ ඩයලොග් එකට මම ගොඩක් ආසයි. ඔයාගේ ජීවිතේ තුවාට ඒව අහිමි වෙලාට දැන් තියෙන්නේ. නෑ. මං ඒව විඳින්මින් ජීවත් වෙනවා. ඇක්ටිං ඒ වගේ අර busy life එක ඇතුලේ ඒව විඳින මේ කාලේ ඒ කියන්නේ මම මේ busy වෙලා තියෙන එකේ කියන්නේ මම ආස කරන දේත් එක්කනේ. ඒ කියන්නේ මගේ කලාව පරිසරය විඳිනවා. ඔව් දැන් ඇත්තටම මම මේ රංගන ශේස්ත්‍රයෙන් මම ඒ කියන්නේ මට කීප වතාවක් මට හිතිලා තියෙනවා සමහරක් තැන්වලදී මම ශේස්ත්‍රයට මුල්ම කාලේ මට මේකෙන් හම්බ කරන්න විදිහක් නැහැ මට chances එන්නේ නැහැ ඉතින් එතකොට මම ගොඩක් අක්කත් එක්ක මම කතා කරලා ආයිමත් බැංකු ශේස්ත්‍රයට සම්බන්ධ වෙන්න හිතුවා නමුත් ශේස්ත්‍රයේ වැඩ හම්බෙනවත් එක්කම ඒ කියන්නේ මේ වෘතිය තමයි මේ ලෝකේ තියෙන හොඳම වෘතිය කියන තැනට මම ආවා හේතුව අපිට අලුත් මිනිස්සු මුණ ගැහෙනවා මිනිස්සුත් එක්ක මූව් වෙන ගමන් අපිට වැඩ කරන්න පුළුවන් ස්කෝල් එක වගේ ප්‍රින්සිපල් කෙනෙක් නැහැ රූල්ස් නැහැ තියෙනවා ඩිසිප්ලින් තියෙනවා ඒව අපි තුල අපි හදාගත යුතු දේවල් ඒ අරින්න අපිට හරි නිදහස් අපි ට්‍රැවල් කරන්න පුළුවන් අපිට මේ ස්වභාව ධර්මයේ විඳින ගමන් අපේ ඇක්ට් එක කරන්න පුළුවන් ඒකාකාරී නැහැ ඒකාකාරී නැහැ ඉතින් අපිට පේමන්ට් එකක් දෙනවා අපිට කොස්ටියුම්ස් දෙනවා අපිට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා අපිට කන්න බොන්න දෙනවා ඒවත් එක්ක අපි ට්‍රැවල් කරනවා මිනිසුත් එක්ක මූව් වෙනවා සහ ජේෂ්ඨයන්ගේ අත්දැකීම් ලබා ගන්න වැඩමුළුවක් එක පැත්තකින් බලනකොට ඉතින් ඒ නිසා මම රංගන වෘත්තියට ගොඩාක් ගරු කරනවා සහ මේක මම දාලා යන්නේ නැහැ ඉතින් මගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා My Red Comrade මගේ අලුත්ම සිනමා නිර්මාණය ඒකේ ඇය තුලින් මම ඔබ හමුවට එනවා මේ 17 වෙනිදා ඉඳලා දිවයින පුරා සිනමා හල් වලින් ඔබට එන ආරම්භය හැකි. ඉතින් මම ආරාධනා කරනවා අපි හැමෝම කතා වෙනවා සංස්කෘතික මිනිස්සු ගැන සංස්කෘතික මිනිහෙක් කියලා සමහර අය කියා ගන්නවා. ඉතින් ඒ අතර හරිම සංස්කෘතික මිනිහා කවුද කියලා දැනගන්න අනිවාර්යයෙන්ම My Red Comrade බලන්න. ඉතින් තරින්දි ඔයාලට බොහොම ස්තුතියි මේ ඉතාම කාර්යබහුල ජීවිතයක් ඇතුලේ ටෙලිවිෂන් දැන් මේ වගේ මාධ්‍ය සාකච්ඡා පුවත්පත් සාකච්ඡාවේ සියලු දේ අතර ඔයා මිරාට්ස් YouTube channel එක වෙනුවෙන් මේ තැනට ඇවිල්ලා අපිත් එක්ක මේ සාකච්ඡාවට කාලය වෙන් කරාට ඔයාගේ සිනමා ගමන සහ ඔයාගේ කලා ගමන يعني ඇක්ට්‍රස් කෙනෙක් හැටියට සහ මිනිසෙක් හැටියට ඔයාගේ සමස්ත ජීවිතේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ඔයා දක්ෂ ඇක්ට්‍රස් කෙනෙක් ඉතින් ඒ හින්දා ඔයාට හොඳ නිර්මාණ හම්බෙලා ඔයාගේ ආශාවන් ඔයාගේ හැඟීම් ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ ඔයාට විශ් කරනවා. අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි. මොකද මේ ඔයත් ලොකු කඩක් කෑවා මාව මෙතෙන්ට ගෙන්න ගන්න. ඉතින් ඒ දරා ගැනීමට ගොඩක් ස්තුතියි. සහ My Red Comrade මේක මේ
එක්කෙනෙක් දෙන්නෙක්ට විතරක් ආදර්ශවත් චිත්‍රපටයක් නෙවෙයි මේක මුළු සොසයිටිකටම ආදර්ශවත් දෙයක්. සහ ඔයා මේ ඉන්ටර්විව් එක තියලා මේකට දෙන සපෝට් එකට වඩා ගොඩාක් ස්තුතියි.